අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල බ්‍රැන්ඩික්ස් පොකුරෙන් අදපස්වරුවේ තවත් ආසාදි තීම් දහස්යක් රිචුවේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි නවමස බිලින්දෙකුට සහ එමරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මාස පහක බිලින්දෙකුගේ පියාටත් වෛරසය ආසාදනය වෙයි ඇඳිරි නීතිය පනව ඇති ප්‍රදේශවල සිසුන්ට විභාග දිනට තම විභාග ප්‍රවේශ පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිසිය කියයි විභාගයන් සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔන්ලයින් තොරතුරු පත්‍රිකාවක් කොරෝනා සමාජගත වී ඇති බවට මෙතෙක් පැහැදිලි සාධකයක් හමු වී නැහැ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි උත්කලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු ලබන සඳුදා සිට දින 5කට නතර කෙරේ. ලෝකයේ හමුවේ ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට චීනෙන් ශ්‍රී ලංකා රජයට පොරොන්දුවක්. කොරෝනා නිසා අද පාර්ලිමේන්තුවේ උණුසුම් වචන හුවමාරුවක්. ගව ඝාතනය සම්බන්ධයෙන් රජය තැබූ පියවර ආපස්සට නොගන්න පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මාස 9ක් වයසැති කුඩා දරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම රෝහලෙම ප්‍රතිකාර ලැබමින් සිටි මාස 5ක් වයසැති කුඩා දරුවෙකුගේ පියාටද වෛරසය ආසාදනය වී ඇති බවයි රිජ්වේ ආර්යා ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළේ. මේ අතර මිඩුවන්ගොඩ COVID පොකුරෙන් නව ආසාදිතින් 16 දෙනෙක් අද පස්වරුවේ හඳුනාගෙන තිබෙනවා. කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මාස 9ක කුඩා දරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙලෙස COVID වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි දරුවෙකුට බවයි රිජ්වේ ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ. ඊයේ දිනේදී කොරෝනා දරුවෙකු මෙම රෝහලෙන් වාර්තා වුණා. ඒ දරුවාගේ පදිංචිය අපි සොයාගන්න විදිහට මිනුවන්ගොඩ ප්‍රදේශයේ. නමුත් අපේ කාර්යමණ්ඩලයේ දක්ෂතාවය මත රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම තියෙන රෝග ලක්ෂණ අනුව සැකහිදලා ඒ දරුවා අපි අනෙකුත් දරුවන්ගෙන් සහ කාර්යමණ්ඩලයෙන් වෙන් කරලා ප්‍රතිකාර කිරීමට තීරණය කරා. එහිදී අපි රෝහල තුලදී ගන්නා ලද PCR අනුව ඒ රෝගේ වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ඊයේ සන්ධ්‍යා කාලයේදී එම දරුවා IDS රෝහලට මාරු කරලා යැවීමට කටයුතු කරා. මේ අතර එම රෝහලේම ප්‍රතිකාර ලැබමින් සිටි මාස 5ක කුඩා දරුවෙකුගේ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. තවත් දීර්ඝ කාලයක් එම නැත්නම් 8වෙනි මාසයේ සිට ප්‍රතිකාර ලබන දරුවෙක් මෙම රෝහලේ නතර වෙලා සිටිනවා. ඒ දරුවාගේ වයස මාස 5ක් පමණ විතර වෙනවා. ඒ දරුවාගේ පදිංචිය නුවර ප්‍රදේශයේ. නමුත් මාස 2.5 පමණ කාලයක් තිස්සේ ඒ අය කොටිකාවත ප්‍රදේශයේ තමයි නතර වෙලා ඉන්නේ. ඒ දරුවාට වැඩිදුර ප්‍රතිකාර කටයුතු කිරීමේදී අපි කෙසේ වෙතත් මවස පියා සහ දරුවාගේ PCR පරීක්ෂණ ලබාගත්. ඒ ලබාගත්තම ඊයේ දිනේදී අපිට වාර්තා වුණා ඒ දරුවාගේ පියාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව. බොහෝ වෙලාවට අපි සැක හිතන්නේ මාස දෙක හමාර රජක කාලයක් තිස්සේ කොළඹ ප්‍රදේශයේ පදිංචිවරයි සිටින නිසා ඔවුන් නොඑක් නොඑක් ඒ කටයුතු කර ගැනීම සඳහා ඔවුන් ඉන්දියාවට යාමට බලාපොරොත්තු වෙ සිටියා. ඒ කටයුතු වලට හැරි මහැර යාමේදී මං හිතන්නේ සෙනඟ සමග ගැවසීමේදී වෙන්න පුළුවන් මේ ආසාදනය වෙලා තියෙන්නේ. මේ වෙනුවට දරුවාත් තත් මවටත් මේ රෝගය ඇති බවට සනාථ වෙන්නේ නැහැ. පියාට පමණයි තියෙන්නේ. නමුත් පියා වරින් වර රෝහලට පැමිණලා තියෙනවා මේ දරුවා බැලීමට. ඊ අවස්ථාවේදී කාර්යමණ්ඩලය සමග දීර්ඝ ගැටීමක් සිදු වෙලා නැහැ. කෙසේ වෙතත් එම වාට්ටුවේ කාර්යමණ්ඩලයේ සියලු දෙනා අපි PCR පරීක්ෂණයට යොමු කරනවා. ලොකු අවධානමක් තියෙන බවක් අපිට මේ වෙනුවට පේන්න නැහැ. ගම්පහ මහරෝහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකීන් පිරිසක් සමග පසුකේ දෙවනදා කතරගම ප්‍රදේශයේ සංචාරක නිරත වූ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔහු අදාළ පිරිස සමග කතරගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 2 දෙනෙකු කොළඹ සිට හම්බන්තොට මහරෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ වෙත ප්‍රවාහනය කරමින් සිටි ගිලන් රථයක් අද පස්වරුවේ කළුතර උතුර පොලිස් වසමේ වාඩිමංගල ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා.
පලාවත ආරච්චි කට්ටුව අඩිපිල ප්‍රදේශයෙන්ද කොවිඩ් වෛරසය ආසාදිනේ වූ සිසුවෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. අදාළ සිසුවා හලාවත පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම් ලබන සිසුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒත් සමග එම ප්‍රදේශයේ පවුල් 8කට අයත් පුද්ගලින් 33 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අදාළ සිසුවා පසුගිය සති අන්තයේ ගම්පහ පැවැත්වෙන පුද්ගලික උපකාරක පන්තියටද සහභාගී වී ඇති අතර ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් සිසුන් 17 දෙනෙකු පිළිබඳවද සෞඛ්‍ය අංශ මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ හිමිකරුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව ඊයේ දින තහවුරු වීමත් සමග එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 85 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. කෙසේ වෙතත් වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන්ගෙන් වා මිනුවන්ගොඩ පොලිසිය අද දින විවෘත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඊයේ තාවකාලිකව වසා දමන ලද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතුට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කර ඒ සම්බන්ධයෙන් අදාළ සහතික ලබා ගැනීමෙන් පසුයි මේ පොලිස් ස්ථානය විවෘත කරනු ලැබුවේ. මේ සඳහා නිලධාරීන් 80ක් පමණ පිට ස්ථානවලින් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම ගම්පහ කොට්ටාශේ වෙනත් ස්ථානවලින් ලබාගත් පොලිස් නිලධාරීන්ට අමතරව කලුතර නිකවරටිය පහළගම බොරලන්ද කුණ්ඩසාලේ සහ ඇල්පිටිය පොලිස් පුහුණු පාසල්වලින් ලබාගත් නිලධාරීන් මේ සඳහා යොදවා තිබෙනවා. ඒ අනුව සම්පූර්ණ නිලධාරීන් 80ක් වෙනත් ස්ථානවලින් යොදවා විස බීජ හරණය කිරීමෙන් පසුව පොලිස් ස්ථානයේද විවෘත කර තිබෙනවා. මීට අමතරව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 85 දෙනා මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. මිනුවන්ගොඩ පොලිස් ස්ථාන භූමිය විස බීජ හරණය කරලා පිරිසුදු කරලා අලුතෙන් නිලධාරීන් යොදවලා මේ වන විට සාමාන්‍ය පරිදි මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙනවා. තාවකාලිකව නිලධාරීන් අපි පොලිස් ස්ථාන අධිපතිවරයා වශයෙන් පත් කරලා ඒ අවශ්‍ය සියලුම පොලිස් රාජකාරී කටයුතු මේ විදිහට නැවත ආරම්භ කරලා තියෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙම වසංගතත්වයේ පාලනය කිරීම සඳහා පොලිසියෙන් විශාල කාර්යභාරයක් ලැබුණා පසුගිය දවස්වල. ඒ කාර්යභාරයත් කිසිම අඩුපාඩුවක් නොමැතිව ඉදිරි දවස් කිහිපය තුළ කරගෙන යන්න අවශ්‍ය කටයුතු කරනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් හමු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කොවිඩ් වසංගතය දැඩි ලෙස ව්‍යාප්තව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ඔක්තෝබර් මාස 17 වන දින දක්වා අත්තිරු වීමටත් කොළඹ DR විජේවර්ධන මාවත මධ්‍යම තැපැල් හුවමාරුව පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් මාස 17 වන දින දක්වාත් අත්තිරු වීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරිරත් මහතා පවසනවා. මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ ව්‍යාපාරික තැපැල් සේවා ලබා ගන්නා ආයතනයන්හි තැපැල් භාණ්ඩ තැපැල්වලට යොමු කිරීම සඳහා සහකාර අධිකාරී අමතා සුදුසු වේලාවන් වෙන් කරවාගෙන එම කටයුතු සිදු කළ යුතු බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 වෛරස් ආසාදිතයින්ට සහ එම වෛරසය ආසාදිනේ වීමට ඉඩකඩ තිබෙන පුද්ගලින් ඉලක්ක කරගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන අතර එම ඖෂධ අද පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. ඒ දේශීය වෛද්‍ය ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් අපස උසස් පෙළ සහ පහශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ පැවැත්වීමේදී විභාග මධ්‍යස්ථාන යොදා ගන්නා ආකාරය සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා ප්‍රවාහන ශාස්ත්‍රයේ සහයෝගය ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ පහශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනිකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව info.moe.government.lk යන වෙබ් අඩවිය වෙත පිවිස එම තොරතුරු ලබා දිය හැකි.
පළමු අවස්ථාවේදී තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ගැටලුවක් මතුව හොත් ඒ ඒ අවස්ථාවලදී නැවත තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. මිනුවන්කොට පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ විසින් තමන්ගේ වගකීම් පැහැරහැර අවශ්‍ය ආරක්ෂිත පියවර සේවකීන් වෙනුවෙන් රැගෙන නොමැති බවට වෘත්තීය සමිතිය එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. කම්කරු කොමසාරිස්තුමාට නියෝග කරා එවැනි ලිඛිත පැමිණිල්ලක් ලබාගෙන ඒ ලිඛිත පැමිණිල්ලේ සඳහන් කරුණු පදනම් කරගනිමින් පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණේ වාර්තාව අප වෙත ඉදිරිපත් කරන ලෙසත් විශේෂයෙන්ම එවැනි පරීක්ෂණ වාර්තාවකින් යම් කරුණු කාරණා හෙළිදරව් වුණා නම් අපට ඒ පිළිබඳව නීත්‍යානුකූල පියවර අරගෙන ඒ කම්කරුවන්ට සහනය සලසා දීමට පුළුවන් වෙනවා. අදත් මම කොමසාරිස්තුමාගේ නිලධාරීන්ගෙන් විමසලා බැලුවා එවැනි පැමිණිල්ලක් ලැබිලා තියෙනවද කියලා. නමුත් වෘත්තීය සමිතිය අංශ මගින් මේ වනතෙක් එවැනි ලිඛිත පැමිණිල්ලක් කරලා නැහැ. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝබර් මාස 12, 13, 14, 15 සහ 16 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් සඳහා රාජකාරී වේලාවන් වන පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වා මෙම දුරකථන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ සම්බන්ධ කොටගෙන කටයුතු සලසා දීමටයි එම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙන්නේ. මේ අතර COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු කාර්යාල ඔක්තෝබර් 12 වනදා සිට ඔක්තෝබර් 16 වනදා දක්වා මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ සහ අපුස උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් සඳහා මෙම විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත්තේ දැනට අපි ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් සඳහා විශේෂිත වූ විභාග මධ්‍යස්ථාන 12 බැගින් පිහිටවීමට ඊයේ තීරණය කරා. ඒ අනුව පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපි පහසුකම් සලසා ඇති. විභාග මධ්‍යස්ථාන ප්‍රකාශ කරන්නට ගණේමුල්ල පොලිස් පාල ප්‍රදේශයේ සඳහා ශිෂ්‍යත්ව විභාගයට අපි විභාග මධ්‍යස්ථානය නම් කර තිබෙන්නේ ගලහිටියාව මධ්‍ය මහාවිද්‍යාලය, යක්කල, ගම්පහ සහ වීරකුල පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටුකොළ මහාවිද්‍යාලය, කිරිදුවැල පොලිස් බල ප්‍රදේශය සඳහා කිරිදුවැල මධ්‍ය මහාවිද්‍යාලය, වැලිවේරිය මල්වතු හිරිපිටිය පොලිස් බල ප්‍රදේශ සඳහා වැලිවේරිය මදුඹ වණ්ඩාර මහාවිද්‍යාලය, දොම්පේ සහ පූගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා දෙකටන පද්මාවතී මහාවිද්‍යාලය, නික්ටඹුව සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය, මීරිගම සහ පල්ලෙවෙල ප්‍රදේශ සඳහා DSN නායක ජාතික පාසල මීරිගම, මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය සඳහා ජනාධිපති විද්‍යාලයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය සඳහා ඥානෝදය මධ්‍ය මහාවිද්‍යාලයේ දිවුලපිටිය, සීදුව බල ප්‍රදේශයේ සඳහා දවිසමර මහාවිද්‍යාලයේ සීදුව, ජායල සහ කඳාන සඳහා ජායල සාන්ත මරියා විද්‍යාලය සහ කැලණිය ප්‍රදේශයේ සඳහා කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලය. මේ ආකාරයටම අපොස උසස් පෙළ සඳහා පාසල් 12ක් නම් කර තිබෙනවා. ගණේමුල්ල සඳහා බුලගහකොඩ ශ්‍රී විජය මහාවිද්‍යාලය, යක්කල, ගම්පහ, වීරගුල පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටුකොළ මහාවිද්‍යාලය, කිරිදුවැල ප්‍රදේශය සඳහා කිරිදුවැල මහාවිද්‍යාලය, වැලිවේරිය මල්වතු හිරිපිටිය පොලිස් බල ප්‍රදේශ සඳහා වැලිවේරිය මතුම්බණ්ඩාර මහාවිද්‍යාලය, දොම්පේ සහ පූගොඩ සඳහා CNI ජාතික පාසල දොම්පේ, නිට්ටඹුව සහ වේයන්ගොඩ බල ප්‍රදේශ සඳහා නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය, මීරිගම සහ පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශ සඳහා කල්ලෙලිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය, මිනුවන්ගොඩ බල ප්‍රදේශයට කොටුගොඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය සඳහා දූනගහ රණසිංහ මහාවිද්‍යාලය, සීදුව සඳහා මූකලංගම බණ්ඩාරනායක මහාවිද්‍යාලය, ජායල සහ කඳාන පොලිස් බල ප්‍රදේශ සඳහා දෙහිආගත හෝලි රොසරි විද්‍යාලය, කැලණිය බල ප්‍රදේශය සඳහා කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලය. මේ දරුවන්ට තමන්ගේ ප්‍රවේශ පත්‍රය කියන්නේ ඇඩ්මිෂන් කාඩ් එක පාවිච්චි කරලා තමන්ගේ පොලිස් බල ප්‍රදේශයට අදාළ විභාග මධ්‍යස්ථානයට යාමට පහසුකම් සලසා තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මේ දුවා දරුවන්ට විභාග මේ විශේෂ විභාග මධ්‍යස්ථාන වෙත
නැත්තම් තමන්ගේ ඒ පිට ප්‍රදේශයක සිට පැමිණෙනවා නම් තමන්ගේ පාසල වෙත නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශයේ තිබෙන විශේෂ විභාග මධ්‍යස්ථානයේ හෝ අදාළ පාසල වෙත ගමන් කිරීම සඳහා මේ දුවා දරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. එහිදී ඒ දුවා දරුවාත් සමග දෙමව්පිය හෝ එක් බාරකරුවෙකුට එක් අයෙකුට පමණක් ගමන් කිරීමටත් හැකියාව ලැබෙනවා. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ කඩිනම් භාවය මත මිනුවන්ගොඩ කොවිඩ් පුකුර පාලනය කර ගැනීමේ හැකියාව පවතින බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එමෙන්ම එම කතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට කොරෝනා වෛරසයේ සමාජගත වී ඇති බවට මෙතෙක් පැහැදිලි සාධකයක් හමු වී නොමැති බවයි. මෙතන වැදගත් දේ තමයි මේ රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. ඊට අමතරව සමහර දිස්ත්‍රික්කවලදී අපිට රෝගීන් වාර්තා වෙනවා. ඒ වාර්තා වීමට හේතුව තමයි මේ කොවිඩ් 19 රෝගී මේ බ්‍රැන්ඩින්ග් සායතනයේ අය ඒ ප්‍රදේශවලට ගමන් කිරීම තමුන්ගේ ගෙවල් තියෙන නිසා එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා ඒ තැන්වලට ගිහිල්ලා ඒ තැන්වලදී ඔවුන් අනිත් අයට යම් කිසි විදියකින් ආසාදනය වීමක් සිදු වෙනවා. අපි රෝගීන් හඳුනා ගන්නයි මන අනුව තමයි තීරණය වෙන්නේ අපිට මේ පොකුර කොයිතරම් දුරට පාලනය කරගන්න පුළුවන්ද කියලා. එතනින් මේක සමාජගත නොවි. තවමත් අපිට පැහැදිලි සාධකයක් නැහැ මේ සමාජගත වෙලා තියෙනවා කියලා කොවිඩ් 19 වසංගතයේ ලංකාවේ. ඒ නිසා අපිට PCR පරීක්ෂණ කරනකොට ඉදිරි දින කිහිපය තුන්දී අපිට තීරණය කරන්න නිගමනය කරන්න පුළුවන් වෙයි කොයි දිශානතියකටද ගමන් කරන්න කියලා. යම්කිසි විදියකින් මේ රෝගීන් වාර්තා වුණාට මේ රෝහල් වලදී කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ මේ රෝහල් වලට එන්න ප්‍රතිකාර ගැනීම සඳහා. කොළඹ දිස්ත්‍රික්කයේ කියලා විශේෂයෙන්ම 아무තෝ අවධානමක් නැහැ. නමුත් එක්දැන තියෙන්නේ කොළඹ නගරය ගත්තම ගම්පහ නගරය වගේම ජනගහනය අධිකයි මිනිස් ක්‍රියාකාරකම් වැඩි. ඒක නිසා ගම්පහ සිට කොළඹට එන්න තියෙන සම්භාවිතාවය ආසාදිතයෙකුට එන්න තියෙන හැකියාව වෙනත් දිස්ත්‍රික්කයකට යනවට වඩා වැඩි. ඉතින් ඒක නිසා සමහර විට අපිට කොළඹ දිස්ත්‍රික්කය තුලදී හමු වෙන ගණන සමහරට වෙන දිස්ත්‍රික්කයකට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අවදානම වැඩි කියලා කියන දෙයක් හැංගෙන්නේ නැහැ. රටේ පවතින කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය පිළිතුරු ලබා දුන්නා. වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කොවිඩ් ප්‍රශ්නේ අවසන් නැහැ කියලා. GMO එකක් කිව්වා MRI එකක් කිව්වා. නමුත් අවාසනාවකට රජය දේශපාලන ලකුණු ලබා ගන්න මේක ඉවරයි මේක අවසානයි කියලා ඒ කොවිඩ් වසංගතය ආරම්භ කරපුදා ඉඳලා මැතිවරණේ අවසන් වෙනකම් මේක සම්පූර්ණයෙන්ම අවසන් කියන සිල්ලර කතාව කියපු නිසා තමයි ජනතාව මේක සෑල්ලුවට බේදියා බැලුවේ. මොකද රජය කියනවා ඉවරයි කියලා. සෞඛ්‍ය මාත්‍යමේ උත්තර දෙන්න හදන්නේ. කරුණාකරලා කතා කරන්න දෙන්න. පොඩි ළමයි වගේ. ඉතින් ගරු කතානායකතුමනි මට හොඳට මතකයි මම ඒ කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශයේදී මම කිව්වා කොවිඩ් වසංගතය ලංකාවේ සමාජය තුලින් තුරන් කරපු රටක් විදිහට අපේ රට අපට මේ වෙලාවේ සලකන්න පුළුවන් කියලා. මට කතා කරන්න දෙන්නකෝ. ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්නේ. මම මේ ප්‍රකාශය කරන දවස වෙන විට සමාජයෙන් පරීක්ෂා කරලා තිබුණා 25,000කට අධික පිරිසක්. ඒ පරීක්ෂා කරපු කිසිම පරීක්ෂණ නියදියකදී රෝගියෙක් හමු වුණේ නැහැ. මුල කොටස විතරක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න නැතුව කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා හිටියා. මං ඉදිරිපත් කරනවා අප්‍රේල් මාසේ කරපු ප්‍රකාශයක්. පොඩ්ඩකින් අප්‍රේල් මාසේ. නෑ අප්‍රේල් මාසේ අහගෙන ඉන්න. මේ අප්‍රේල් මාසේ කරපු කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මා ජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිරච්චි මහත්මිය ප්‍රකාශ කළා. අප්‍රේල් මාසේ කොහොමද කියන්නේ? අප්‍රේල් මාසේ කවදා හරි මම දන්නේ නැහැ ඔබතුමා දැන් ඔය කියන. මේ හැම අවස්ථාවකම මම ඊටාම වගකීමකින් ප්‍රකාශ කළේ. රට තුල සමාජය තුල හැමතැනකම කිසිම ආතප්පාතක් නැතුව රෝගීන් මතුවෙච්ච තත්ත්වයක් තිබුණේ නැහැ. ඔබතුමාගේ විපක්ෂ නායකතුමත් ඒ කාලේ මාස්ක් නැතුව රට පුරා ගියේ රටේ මේ කොරෝනා රෝගය තිබුණේ නැහැ කියලා ඔබතුමාලට විශ්වාසයක් තිබුණා. ඒ හින්දා තමයි ඔබතුමාලා ඡන්ද කළේ. ඒ හින්දා තමයි ඔබතුමාලා මාස්ක් නැතුව ගියේ. අපි ඒ වෙලාවේ රටේ තිබිච්ච තත්ත්වය අපි කිව්වේ මුළු සමාජය තුල හැමතැනම රෝගීන් මතුනේ නැහැ. ඒක අපි කියන්නට ඕනි. වෙච්ච ඇත්ත තත්ත්වයයි අපි කිව්වේ. මට ඊට වැඩිය දෙන්න උත්තරයක් නැහැ කතා නායකතුමා. සභානායකතුමා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු ඔක්තෝබර් මාසේ 20 වෙනි දින පෙරවරු 10 දක්වා කල්තැබේතුයි යෝජනා කරමි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව සහාය ලබා දීමට තම රජයේ කටයුතු කරන බව දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානී යන් ජේ ශී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා.
चीन कम्युनिस्ट पक्षे मध्यमकारक सभावे देशपालन मंडल सामाजिक सह चीन कम्युनिस्ट पक्षे मध्यमकारक सभावे विदेश कड़ेतु कोमसमे कार्यालयाध्यक्ष यान जेशी महता प्रमुख सत्पुत्गल दूत पिरिस अद पेरुवे जनाधिपति कार्यालयत हमु वना श्रीलंका संवर्धन प्रयत्न सार्थक कर गेनीमट अखंडव सहायवन पव दिवैनट पेमिन सिटिन चीन महाजन समूह अंडुवे इहल पेले दूतपिरिसे प्रधानिया जनाधिपति गोटाबे राजपक्ष महताट मिहिरी सहतिक वुना चीन श्रीलंका द्विपाक्षिक सबदता दनटमत बेहिविन सतुरुदायक मट्टमक पवतिन भवत मेम मित्रत्वय पवत्वा गेनीमटत वर्धने कर गेनीमटत चीन जनाधिपति शी जिनपिंग महतागे प्रमुखतावक बव मिहिदी अवधारणे करुणा चीन एक्सत जातिंकी मानव हिमिकम कौंसिले अतुलु अंतर्जातिक वेदिकावलदी श्रीलंकावे स्वाधीनत्वे स्वैरी भावे सह भौमिक अखंडतावे वेनुवेन नोसली पेनिसिटिन बवद चीन दूतपिरिसे प्रधानिया मिहिदी किया सिटिया जनाधिपति दूरेट पेमिनीमिट पेर दहतुन वरक चीनी चारिकाकल तमाट चीनी अत्करगन अति संवर्धने प्रगतिय सियसिन देखगनीमिट हेकि वू बव प्रकाशकल जनाधिपति वरया विशेषयेन ग्रामीय प्रदेशवल विशाल संवर्धनयक तमा अद्दुटु बवत प्रकाश कला मेरट जनाधिपति वरया लेस तमागेद इलक्य ईट समान संवर्धनयक अप रटे विशेषयेन ग्रामीय प्रदेशवल अधिकरीम पवयि जनाधिपति गोटाबे राजपक्ष महता मेहिदी अवधारणय कले सौभाग्य दक्मयटते साकर विश्वविद्यालय देवर समुद्रिय सह नाविक इंजीनियर शेस्त्रबल वृत्तिय सह अध्यापन अवस्था पुलुल किरीमट अग्रमात्य महिंद राजपक्ष महता उपदेस लबा दी तिबेनवा ए साकर विश्वविद्यालय भौतिक सह मानव संपत् संवर्धनेट अदालव पेवती हमुगदी सागर विश्वविद्यालय भौतिक हा मानव संपत् संवर्धने अदालव अरलीक मंदिरी साकाचवक्ना ए अग्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्व श्रीलंका सागर विश्वविद्यालय हंबंतोट डिस्ट्रिक्टे कलमेटियान प्रदेश स्थापित कोट संवर्धने किरीमट उपदेस लबादुन अग्रमात्यवरया एहि ताक्षणिक पीठ दनट पवत्वागिन मट्टकुलिय प्रदेश एम भूमिय केंद्रीकर गनमीन संवर्धने किरीमट पियवर गन्याय अवधारणे कर सिटिया उपाधि पाठमाला सह वृत्तिय पूनु पाठमाला पवत् विद्यागार देशनशाला वेडहल क्रीडागार मेन्म मानव संपत्वल अवश्यताव अतिभव सागर विश्वविद्यालय उपकुलपति महाचार्य नलिन रत्नायक महता मेहिदी अग्रभातिवर्याट पेन्वातुंडा सीमित इडपहसुकम यटते पवत्वागिनियान वृत्ति सह उपाधि पाठमाला पिलिबंद अवधाने योमुकल अग्रमात्यवरया एम दुष्करता अवमकिरीम सदहा वहाम पियवर गन्नेयै अदाल अमात्यवरुन एतुलु बलदाहरिंट मेहिदी उपदेस लबा दुन्ना वतुकरे जनतावट किसी उपहसुकम बेवीन कोरोना वैरस्य व्याप्त होहोत एम जनताव दड़ी अपहसुतावेट पत्व पार्लिमेंट मंत्री वडिवेल सुरेश महता पवसनवा एकोलम व्यवधि माध्य हमुगदी වතුකර කන්ද උරටේම කොරෝනා ආව නම් දෙයියන්ටවත් බැරෙන්නම් වෙන්නේ. මේ වතුකර ජනතාව ජීවත් වෙන ක්‍රමය, එයාලා ගෙවල් තියෙන ක්‍රමය, කණ්ඩායම එකතු වෙලා තමයි ඉන්නේ. වතුකරේ සාමාන්‍ය වතු හොස්පිටල් ડોක්ටර් කෙනෙක්වත් නැහැ. වතුකරේ සෞඛ්‍ය සම්බන්ධව මේ රජයේ සහ සෞඛ්‍ය අංශ අරන් තියෙන වැඩපිළිවෙල මොකද? මේ කොරෝනා සම්බන්ධව විශ්වංගණ්ඩ මේක ගෙනවද? නැත්නම් වෙන මොනතර ප්‍රශ්නයක් අංගණ්ඩ මේ කොරෝනා ගෙනවද? එතන ජන රටේ ජනතාව දැනගන්න කැමතියි. දැන් අනිත් පැත්තේ කියනවා කොලෂිප් එකක් තියනවලු, ජීසී උසස් බලක් තියනවලු. අනිත් පැත්තේ කියනවා ලොක්ඩවුන් කරන්න ඕන කියලා. ගම්පහ ළමයි ගම්පහ දෙ කරගන්නේ. කොළඹ එකට ගන්නේ නැද්ද? දැන් මේ ආණ්ඩුව फेलन ए फेलन देवल वसागंड कोरोना पाचिकरण बहुत अभी विश्वास इंदिवरा कोरोना केरल गंजाव हेरोइन कहकड़ इंदिवर बोट मार्गे आंडू असमत्न कारण कोरोना की कारने जग्रहण असमत्न वे आंडू अभी सकेन मेरे इतने असमत्न वसागंड कोरोना पावचिकीन जुदागंड गुड़ी जनता जीव तक से आर्थिक से रुपये पंदा धीमना රජය කඩිමුඩියේ ක්‍රියාත්මක වුණා. හැබැයි දැන් මොනම වෙලාවකවත් කොහෙවත් එහෙම සූදානමක් තියෙන ගතියක් පේන්නේ නැහැ. නවීන තාක්ෂණය භාවිත කරමින් ලංකාවේ සියලුම ප්‍රදේශවලට පානීය ජලය සැපීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය වාසුදේව නානකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජල සම්පාදන අමාත්‍යංශයේදී අද පැවැත්වුණා. नवीन ताक्षणे भावित क्रमीन श्रीलंकावे सियलुम प्रदेश पिरिसिंदु पानीय जले सेपेईमे अरमुनेन वासुदेव नानायक्कार अमात्यवरयागे प्रधानत्वेन साकच्छावक् पवैत्तुना ए संदहा सीएमईसी लंका पुद्गलिक आयतने नियोज्य सामान्य अधिकारी पी एन याओ एम आयतने लेकम कोगिरा रिचर्ड संबंधीकारक अशोक एल्लेगोड ऊव पलात सभावे हिटपु सभापति निहाल सेनिविरत्न इंजीनियरु यसित विक्रमसिंहयान महत्म महत्मीन सहभागी वुना मे संदहा मूल्य प्रतिपादन लबा दीमट चीन समाग එකඟතාවය පළ කර තිබෙනවා. The first week of October, so is a traditional Chinese festival. So that is the middle autumn.
ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් එක්දස් නවසය හැටේක සහ 2018 යන වර්ෂ සසඳන විට ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ පමණක් ගව මස් නිෂ්පාදනය 13%කින් පහළ ගොස් තිබෙනවා. එය යම් කිසි ලෙසකින් සතුටු විය හැකි කාරණයක්. කෙසේ නමුත් අපට එලෙස සතුටු විය හැකිද? ප්‍රශ්නය නම් ගව මස් නිෂ්පාදනය අප රට තුල 1961 වසරට සාපේක්ෂව 2018 වසරේදී 13%කින් පහළ ගොස් තිබුණද ඒක පුද්ගල ගව මස් පරිභෝජනය අසල්වැසි ඉන්දියාවට වඩා අප රට තුල වැඩි බව ඔබ දන්නවාද ඉන්දියාවේ එක් පුද්ගලයෙකු වසරකට ගව මස් කිලෝ 5කට වඩා අඩු ප්‍රමාණයක් ආහාරයට ගන්න අතර ශ්‍රී ලංකාවේ පමණක් එක් පුද්ගලයෙකු ගව මස් කිලෝ 9කට වැඩි ප්‍රමාණයක් වසරකට ආහාරයට ගන්න බව ඔබ දැනුවත්ද ඉන්දියාවට සාපේක්ෂව ඊටම අඩු ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ මෙලෙස ඒක පුද්ගල ගව මස් පරිභෝජනය ඉහළ යන්නේ මන්ද ඒ පිළිබඳව ඔබ සිතා බැලිය යුතු කාලය දැන් එළඹ ඇත මේ ගව ඝාතනයට එරෙහිව අප ගෙන යන වැඩසටහනට අදහස් දක්වූ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් මෙරටේ ගව ඝාතනයේ නතර කළ යුතුය කියන පොදු ජන මතය ඇතවසෙම දිගින් දිගටම තිබුණා ඒ මතය ක්‍රියාත්මක වීම පිළිබඳ ඉතාමත් හොඳ සුබ පෙරණිමිත්තක් තමයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉදිරිපත් වුනේ ගව ඝාතනයේ නතර කළ යුතුය එසේ කළ යුත්තේ හුදු ආගමික බලපෑමක් නිසා නෙවෙයි ඒක ආගමික අදහසක් නෙවෙයි ගව ඝාතනය කියන්නේ මෙරටේ ආර්ථිකයට බලපාන සෞඛ්‍යයට බලපාන එවැගේම රටේ මිනිසියන්ගේ සදාචාරයට බලපාන බරපතල ප්‍රශ්නයක් ගව ඝාතනයේ නතර කළ යුත්තේ මෙරටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවයේ උදෙසා එවැගේම ආර්ථික දියුණුවේ උදෙසා සදාචාර දියුණුවේ උදෙසා ඒ නිසා අපි වර්තමාන රජයට බල කර කියා සිටිනවා ඒ ඉදිරියට තබූ පියවර ආපසු ගන්න එපා रात्रि पौध विकास के अवसान यानी तो मैं वो हेडोदा सुनाखाई डे सुबह रात्रियाँ दिन पता आलू ट्वीटियों साह प्रवृत्ति नरम में मटर यह तो बटन ने को क्लिक कर सेहत टीवी सब्सक्राइब करना आलू ट्वीटियों के न मूल्य न जाने करना मैं मस्ती नो क्लिक करना